මම ඉන්නේ අරලගංගල ප්‍රදේශයේ ගොවිපලක. ඉතින් මේ ගොවිපලේ තියෙන ටනල් එක තුල තමයි ඉන්නේ. මේ ටනල් එකේ වගා කරලා තියෙන්නේ ඔබ බොහෝ විට කැමති එළවලුවක්. ඒ කියන්නේ අපිට රසවත් ව්‍යංජන සකස් කරන්න පුළුවන් ප්‍රසිද්ධ එළවලුවක් වන මල්ගෝවා තමයි මේකේ වගා කරලා තියෙන්නේ. මේක විදේශ සම්භවයක් සහිත ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කරන්න පුළුවන් භෝගයක්. ඉතින් ඒක නිසා මේක හොඳ ඉල්ලුමක් ඒ වගේම තියෙනවා. ඒ වගේම තමයි මේක පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ භෝගයක්. සාමාන්‍යයෙන් අපි මල්ගෝවා ගැන කතා කරොත් මේක වර්ෂය පුරාම ලංකාවේ ඕනම දේශීය සත්‍යයක් යටතේ හොඳින් වගා කරන්න පුළුවන්. නමුත් අපිට මෙන්න මේ ගුණාත්මයෙන් යුතු හොඳ අස්වැන්නක් ගන්න නම් අපි වියලි කලාපෙට එනකොට මේ වගේ තානල් එකක් භාවිත කරන්න ඕන. එහෙම නැත්නම් අපිට හොඳ ගුණාත්මයෙන් යුතු ඉහළ අස්වැන්නක් ලබා ගන්න අපහසු වෙනවා. භෝගය ශේෂ්ත්‍රයේ සිටුවීමට සාමාන්‍යයෙන් පැල සති 3-4ක වගේ වයස වන පැල සිටුවීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සෙන්ටිමීටර් 30-40ක් විතරට හොඳින් සීසාලා ගැඹුරට පස බුරුල් කරලා පාත්ති යොදාගෙන පැල සිටුවීම කරන්න පුළුවන්. ඉතින් මේකේ පරතරය ගැන කතා කරොත් සෙන්ටිමීටර් 50-40 හෝ 40-40 වගේ පරතර යොදා ගන්න පුළුවන්. දැන් මේක ඔබට පේනවා මේ ටනල් එක තුල මේ වෙන එකට සමහර ඉවයි අස්වැන්න නෙලල අවසන් වෙලා තියෙන. ඒ වගේම තමයි මේ දැන් සාමාන්‍යයෙන් ඔබට මෙතන පේන මේති ග්‍රෑම් 600ක් වගේ වෙන ගෝව මලක් තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක ඇත්තටම ටනල් එකක් තුල කරන එක නම් ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මල්ගෝව වගා කිරීම සඳහා හොඳින් ජල වහනය වන හොඳ පසක් තිබීම වැදගත්. අපි නිර්දේශිත ප්‍රභේද ගැන කතා කරහම උඩරතු ඇලි පිනොමිනල්, ඒ වගේම ඒක සාමාන්‍ය නිල්වන් කොළපාට විශාල පත්‍ර සහිත ප්‍රභේදයක්. පහතරට ප්‍රදේශ සඳහා ඇලි පැටනා කියන ප්‍රභේදය භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැල සිටවල ශේෂ්ත්‍රයේ සංස්ථාපනය වෙනතුරු පැල හොඳින් දිනපතා ජලය යොදන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක සති දෙකක් දක්වා දිනකට දෙවරක් වගේ යොදන්න පුළුවන්. ඊට පස්සේ අපි ජලය යොදනවා නම් සාමාන්‍යයෙන් ඉලිමහන් භූමියක නම් අපි වර්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. නමුත් අපි මේ තනල් එක වගේ නම් අපිට සාමාන්‍ය පරිදි ජලයේදීම සුදුසුයි. ඒ වගේම තමයි අපිට මේ සඳහා පෝරණ විශේෂිත නම් මේක නම් අපි භාවිත කරනවා සාමාන්‍ය භූමිය සිටවල තියෙන්නේ. නිර්දේශ රසායනික පොහොර යෙදීම මගින් නිතා ඉහළ අස්වැන්නක් ගන්න පුළුවන්. පැල සිටවල දින 75ක් වගේ කාලයක් තුල අස්වැන්න නිරා ගන්න පුළුවන්. සාමාන්‍ය හෙක්ටයර් එකට ටොන් 6-9ක් වගේ අස්වැන්න මල්ගෝවා වලින් ලබා ගන්න පුළුවන්. මල්ගෝවා වලට වැළඳෙන ප්‍රධාන රෝග ලෙස බරවාපාද රෝගය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ සඳහා අපිට භූමිය සකස් කරනකොට ඩොලමයිට් ඇදලා හොඳින් භූමිය සකස් කිරීම මගින් මේක යම් තාක් දුරට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුඩා අවදියේදී පැල කුණු වීම වගේ දිලු රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේවට සාමාන්‍යයෙන් මේ වගාව සඳහා පෝෂණ මූලතා රෝග යම් තාක් දුරට දැක ගන්න පුළුවන්. පරිබෝධ හානි ලෙස ප්‍රධාන වශයෙන් කළු ගියත් පණුවාගේ හානිය ඇති වෙනවා. ඉතින් අපිට මෙන්න මේ තනල් එකක් ඇතුළේ වගා කරනවා නම් මෙන්න මේ ගැටලු අවම කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට වඩාත්ම සුදුසුයි වියලි කලාපේ මේ වගේ තනල් එකක වගා කරන්න පුළුවන් නම්. එහෙමනම් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔබට මල්ගෝවා පිළිබඳ සරල කරුණු කාරණා කිහිපයක්. ඒ වගේම තමයි මීට අමතරව ඔබට යම් ගැටලු තියෙනම් අපිව අමතන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ වගේ වීඩියෝ ඉදිරියේ දැක බලා ගන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි එතන යහපැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපේ නවතම වීඩියෝ
එසැනින් ඔබට දැක ගන්න පුළුවන්. එහෙමනම් අද අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.